සත්ගුණය මුසුකොට දම්දිය පතුරවන සසුන්කෙත අස්වත්තන ජනනන්දන පින්කෙත ජනනන්දන ටීවී. අපේ හඳුරනේ බණ අහනකොට ධර්මය ශ්‍රවණය කරන පිරිස මොන විදියකටද හැසිරෙන්න ඕන කියන කාරණාව පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. අපි හඳුනේ සමහර වෙලාවට විටක ජංගම දුරකථන නාද වෙනවා, සමහර පිරිස් ഘോഷා කරනවා, සමහර පිරිස් බණ ඒ වෙලාවේ අහන්නේ නැහැ. අපි හඳුරන්නේ බණ අහන්න ඕනේ කොහොමද? ධර්ම දේශනයක් තියෙන අවස්ථාවකදී ඒ ධර්ම ශ්‍රවණය කරන පිරිස ඒ අවස්ථාවේදී හැසිරෙන්න ඕන මොන වගේද කියලා අපි හඳුනේ පැහැදිලි කරොත් මම හිතනවා කාලිනෝ ඒක ගොඩක් වටිනවා කියලා. දැන් මහත්තයා අහන්නේ දේශනාවක් කරන විට ඒ වගේම පූජාවක් පවත්වන විට ගොඩක් බාධා සිද්ධ වෙනවා. ඒක තමයි විස්තර කරන්න කියලා කියන්නේ. දැන් මේකයි මහත්තයා, දැන් අපේ මේ පින්වත් ඇත්තෝ ගොඩාක් ඔය වියපැහැදම් කරලා අප වෙලා කැප වෙලා අපි උදාහරණයක් ඇටියකට කියමු, මේ දානයක් අරගෙන ආවයි කියලා. දානයක් අරගෙන ඇවිල්ලා දැන් බුද්ධ පූජාව තියලා ඒක අපි ඒ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා උදෙසා දැන් පූජ කරන්න හදනවා. එතකොට මේ ගොඩක් ඇත්තෝ කරන දෙයක් තමයි මේ දුරකථන අරගෙන එනවා. දුරකථන අරගෙන ඇවිල්ලා අර පූජාව පටන් ගන්න හදනකොටම කෝල් එකක් එනවා. එතකොට අර ඒ පූජාව නෙවෙයි ඒගොල්ලන්ට ලොකු වෙන්නේ අර කෝල් එක ආන්සර් කරන එක. එතකොට ඒ දුරකථන අරගෙන ඒ පුද්ගලයා එළියට යනවා. දැන් මේ අපිට පේන දේවල් තමයි අපි කියන්නේ. එළියට ගිහිල්ලා සමහර වෙලාවට අර කෝල් එක ඉවර වෙන්නේ ඒ පූජාව ඉවර වෙනකොට. ඉතින් මෙතනදී මේ දායකත්ව බුද්ධිමත් වෙන්න ඕනි. මේ තරම් අප වෙලා කැප වෙලා මේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා උදෙසා පූජාවක් ගෙනහලා ඒක පූජ කරගන්න එකද එයාට මූලිකත්වය දෙන්න ඕනි. එහෙම නැත්නම් මේ අර නිතරම එන ඒ දුරකථනයේ සංවාදයේදී එයා ඒකට මුහුණ දෙන්න ඕනි. ඉතින් මෙතනදී එයා බුද්ධිමත් වෙන්න ඕනි. ඕනම පුද්ගලයෙක් මේ වගේ පූජාවකට සහභාගී වෙනකොට, බණකට සහභාගී වෙනකොට ඒ දුරකථනය විසන්ධි කරගෙන හෝ ඒ දැන් කියනවා නම් සයිලන්ස් දාගෙන ඒ තැන් වලට සුදුසු විදිහට පැමිණෙන්න ඉගෙන ගන්න ඕනේ. මොකද ඒකෙන් ගොඩක් ඒගොල්ලන්ට මේ අවඩක් අසාධාරණයක් සිද්ධ වෙනවා. මොකද දැන් බණක් අහන වෙලාවට ඒ දහම් සමාධියට සමවැදිලා ඉන්න පිරිසක් ඇතුළත කෙනෙක්ගේ දුරකථනය නාද වුණොත් එහෙම ඒ සියලුම දෙනාට ඒ අවට ඉන්න ලොකු බාධාවක් ඇති වෙනවා. ඉතින් අරයා සමහර වෙලාවට එළියට යයි ෆෝන් එක අරගෙන, නමුත් ඒ අර දහම් සමාධිය බිඳෙන නිසා එයාට විශාල විපාකයක් සිද්ධ වෙනවා. ඉතින් ඕක වැඩිය මිනිස්සු හිතන්නේ අද දැන් මහා ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ වගේ අවස්ථාවල ඔය දුරකථනය නිසා. එතකොට ඒ මිනිස්සු බුද්ධිමත් වෙන්න ඕනි ඒ තැනට සුදුසු විදිහට හැසිරෙන්න, සුදුසු විදිහට යන්න. දැන් උදාහරණයක් දැන් ඔය අපි කියමු මඟුල් විවාහ උත්සවයකට පාටියකට ගිහිල්ලා ඒකේ ප්‍රශ්නයක් නැහැ. මොකද එතන රාග දේශ මොහ කොහොමත් ඇති වෙන ස්ථානයක්. එතකොට දැන් මෙතන ඇවිල්ලා තියෙන්නේ ඒවැ මිදෙන අවස්ථාවකට. එතකොට එතනදිත් ඔය දේවල් පාවිච්චි කරලා අනිත් අයගේ දහම් සමාධියක් බින්ද දමලා ඒ වගේ එකක් කරොත් එයා පිනක් කරගෙන පිනක් කරගන්න ඇවිල්ලා මහා අකුසල් කොටසක රැස් කරගන්න වැඩ පිළිවිලක් තමයි එයා කරන්නේ. ඒ වගේම අපි හඳුරන්නේ තවත් කාරණාවක් තියෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරනකොට එහෙමත් නැතිනම් දානමාන ආදී කාර්යවේකට පෞල් වශයෙන් මේ සම්බන්ධ වෙනකොට ඒ දරුමල්ලන්වත් රැගෙන තමයි ගොඩක් වෙලාවට මේ පින්කම් වලට පැමිණෙන්නේ. ඉතින් පොඩි දරුවන්ට මේ කිසි දෙයක් තේරෙන්නේ නැහැ. සමහරලාට පොඩි දරුවෝ කෑ ගහනවා, එහෙම නැත්නම් අඬනවා, ഘോഷා කරනවා, ඒ අතරතුර කතා කරනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් අපිට දකින්න අහන්න කරන්න සිද්ධ වෙනවා මේ ශාසනික කටයුතු වලදී, පින්කම් වලදී, ධර්ම දේශනය කරන අවස්ථාවලදී, දානමාන වලදී. අපි හැමෝටම මේ ගැටලුව අපි කොහොමද ධර්මානුකූලව විසඳගන්නේ? මේකට එහෙමත් නැත්නම් ඒ කට්ටියට පවක් සිද්ධ වෙනවද? මේ සම්බන්ධවත් පැහැදිලි කරොත් මං හිතන්නේ වටිනවා අපේ හාඳුනේ. ඒකත් හොඳ ප්‍රශ්නයක් මහත්තයා. මොකද ඕක අපි ගොඩාක් තැන්වල දකින දෙයක්. දැන් හුඟක් වෙලාවට මේ දෙමව්පියෝ තමන්ගේ අත දරුවා සාමාන්‍යයෙන් අවුරුදු 2-3 ඒ දරුවෝ ඇවිල්ලා
බණක් කියන වෙලාවට වුණත් පූජාව කරන වෙලාවට දානේ අවස්ථාවක වුණා ඉස්සරහින්ම ස්වාමින් වහන්සේ ඉදිරි පිටින්ම ඇවිල්ලා වාඩි වෙනවා. එතකොට මේ ළමයාට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. ළමයා මේ අම්මලා තාත්තලා හොඳට වාඩිලා මේ බණක් අහන්න මේ පූජාව තියන්න ලේස්ති වුණාට ඒ ළමයාට ඒක තේරෙන්නේ නැහැ. ළමයාට ඒක ගැළපෙන්නේ නැති නිසා ළමයා කරන්න දේ ඒ පිරිසකෙන් අවධානය ගන්න ළමයා අරහෙට දුවනවා මෙහෙට දුවනවා සමහරවිට ස්වාමින් වහන්සේ ළඟටත් ඇවිල්ලා ඒ පැන්කෝප්පය පවා අදින වෙලාවල් අපි දැකලා තියෙනවා. ඉතින් සමහර ඒ දෙමව්පියෝ ඉන්නවා මේක හරි වීරකමක් හැටියට දකින්නවා දරුවගේ. දරුවා ඒව කරනකොට ඒ වටපිටත් බලබල කවුද තව බලාගෙන ඉන්නේ ඒ වගේ හරි සතුටින් ඉන්නවා. එයා ඒ අම්මලාට ඒ දරුවා ඒ අර වීරකමක් කරනවා ඒ මෙහෙ ඇවිදලා සෙල්ලම් කරනවා ඒකට තමයි ඒගොල්ලෝ අර වෙලාවේ අවධානය යොමු කරන්නේ. ඒතොර වටපිටත් බලනවා තව කවුද මේක බලාගෙන ඉන්නේ කියලා. ඉතින් අන්න ඒ වගේ අවස්ථා අපි ගොඩාක් දකිනවා. එතකොට බලන්න අර මිනිස්සු අර ඒ දරුවා නොදැනුවත්වම කරනවා දෙමව්පියොත් නොදැනුවත්වම ඒ විපාකෙ කරගන්නවා. එතකොට බලන්න අර ළමයාට ඇත්තට මේක පාපයක් නෙවෙයි ඒක මහා විශාල සාපයක් වෙනවා. ඉතින් ඒක මේ දෙමව්පියෝ දැනගන්න ඕනි. ඒ වගේ තැනකට දරුවෙක් අරගෙන යනකොට දරුවා එක්කොත් සමහරලාට අඬන්න පුළුවන් එයාට ඒ ඒ එතන එයාට ඉන්න අපහසු නිසා. එහෙම වුණොත් ඒ වාඩි වෙලා ඉන්න තැන පිටිපස්සෙන්ම තමයි දරුවා අරගෙන වාඩි වෙන්න ඕනි. එතකොට ඒ ළමයා ඇඬුවද පොඩ්ඩක් එයා අපහසුතාවෙන් දැඟලුවද පිටිපස් එළියටම අරගෙන ගිහිල්ලා ඒකට අනිත් අයට බාධා වෙන්න නැතුව ඉන්න පුළුවන්. දැන් සමහර විට ඒ තමන්ගේ ඥාතියා මිය ගිය අවස්ථාවක තමන්ගේ අම්මා තාත්තා වෙන්න පුළුවන් ආච්චි සීයා වෙන්න පුළුවන් ස්වාමි පුරුෂයා භාර්යාව වෙන්න පුළුවන් දරුවා වෙන්න පුළුවන් සමහර වෙලාවට ඒ වගේ අවස්ථාවල මේ හත් දවසේ දානේ හත් දවසේ බණ තුන් මාසේ බණ එතකොට අවුරුද්ද ඒ වගේ තැන්වලත් අපි දකිනවා ගොඩාක් ওই වගේ සිද්ධි. එතකොට අර මිය ගිය ඇත්තාට ඒ පුණ්‍යානුමෝදනාව කළා එයා ඒ සුගතියට යවන්න මේ තරම් වටිනා කියන දෙයක් කරන තැන අර දරුවෝ ගෙනිලා ඒ අම්මලා තාත්තලා කරන්නේ අර අහගෙන ඉන්න මිනිසුන්ගේ දහම් සමාධිය බිඳ දමලා එතන ඒ ළමයාටත් අවඩක් කරගෙන Tamanටත් අවඩක් කරගන්න වැඩපිළිවෙලක් තමයි කරන්නේ. අපි ඒක දකිනවා ගොඩාක් තැන්වල. ඉතින් ඒ වගේම දැන් දරුවා නිසා ඔය වගේ තමන්ට පින් කුසල් කරගන්න තියෙන අවස්ථාවන් විශාල ප්‍රමාණයක් මේ අපි දැකලා තියෙන අහිමි කරගන්නවා. සමහර අවස්ථාවල ස්වාමින් වහන්සේලාට කියන්න බෑ මේ බලනකොට ඒ බණ ගෙදර ඒ පිරිත් ගෙදර ඒ ගෙදරම අයිති කට්ටියගේ ළමයා තමයි මෙතන මේ දේ කරන්නේ. ඉතින් ස්වාමින් වහන්සේට කියන්න බෑ මොකද අර ඇත්තන්ගේ හිතමනාප වෙන නිසා. ඉතින් ඒ නිසා මේවා දැනගන්න ඕනි පොඩ්ඩක් තැනක පින්කමක් කරනකොට ඒ පින්කමේ මූලික බලාපොරොත්තුව මොකද? ඒ පින්කම හරියට ඉෂ්ට සිද්ධ කරගන්න ඕන නම් මෙන්න මේ වාගේ අඩුපාඩු දැකලා ඒවා පොඩ්ඩක් ස්වාමින්වහන්සේලාගෙන් අහලා හරි ඒවා සංවිධානය කරනකොට ඥානාන්විතව කරන්න ඕනි. ඒ වගේම අපි හඳුරන්නේ මේ තවත් මේ ආශ්‍රිතවම තියෙන ගැටලුවක් තියෙනවා. දැන් සමහර අවස්ථාවලදී මේ සිද්ධාස්ථානවලට එහෙමත් නැත්නම් පන්සලට පින්කමක් සිද්ධ වෙන අවස්ථාවලට සමහර වෙලාවට මේ සුරතල් සතුන් රැගෙන එනවා. සමහර වෙලාවට සුණකියන් වෙන්න පුළුවන් තමන් ආදරයට ඇති කරන ඒ සත්තුන්ව පන්සලට රැගෙන යන අවස්ථාවලුත් තියෙනවා. සමහර වෙලාවට ගෙදරක වුණත් ඒ දානමාන ආදී ධර්ම ශ්‍රවණයක් කරන අවස්ථාවක වෙන්න පුළුවන් ඔවුන් ඒ නිවෙස්වල ඇති කරන සුරසල සතුන්න පවා ඒ දේවල් වලට සම්බන්ධ කරගන්නවා. සමහරවිට එම ස්ථානවල යනවා එනවා මෙහෙම මේ ඒ වගේ ගැටලුත් ඇති වෙනවා. අපි හඳුන්නේ මේ වගේ තැනකදී මොකක්ද අපි මේක ඔවුන්ට කොහොමද තේරුම් කරලා දෙන්නේ මේ අනිවාර්යෙන්ම ඔවුන් මේ සුරසල සතුන්නේ අවස්ථාවල වලට ඉන්නකොට බාධකයක් ඇති වෙනවා. සමහරවිට ඔවුන් කෑ ගහනවා. එහෙම ඒ වගේ ප්‍රශ්නත් තියෙනවා. අපි හඳුන්නේ මේක කොහොමද හරියට ධර්මානුකූලව විසඳගන්නේ? මහත්තයා ඇත්තටම ඇහුවේ අද කාලේ හොඳම ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් අද මේ දෙමව්පියෝ වැඩිය හිතන්නේ නැති නිසා මේ පින්කම් කරන අවස්ථාවේ දැන් ඔය දරුවෝ
දැන් අධ්‍යාපනයට තමයි ගොඩාක් යොමු කරලා තියෙන්නේ. දැන් අපි දන්නවා පන්සල් වලට මොනවාරි පින්කමකට ආවා පුතාලා දූලා ඇහුවාම ඒගොල්ලෝ පාඩම් කරනවා සිස්සත්ට සාමාන්‍ය පෙළ උසස් පෙළ ඔය වගේ කියලා පිනකට දහමකටවත් මේ යොමු කරන්නේ නැති පිරිසක් අද අපි දකිනවා. දැන් සමහර වෙලාවට තමන් පන්සලට දානෙ කියනකොට බණ අහන්න එනකොට තමන්ගේ පුතාව කාමරයට දාලා එතකොට ඒ කියන්නේ ඇත්තටම හරි වචනින් කියනවා නම් කොල්ලා කාමරේට දාලා වහලා පාඩම් කරන්න කියලා බල්ලා අරගෙන තමයි පන්සලට එන්නේ. එතකොට දැන් ඒ වගේම තවත් පිරිසක් ওই වැඩේ කරනවා. එතකොට බල්ලා බැඳලා එන්න ඕනි එක කොල්ලා බැඳලා දාලා බල්ලා අරගෙන එනවා පන්සලට. එතකොට ওই වගේම තව බල්ලු කීප දෙනෙක් එනවා පන්සලට. එතකොට ඔතන මහා රණ්ඩුවක් ඇති වෙනවා. ඒගොල් බල්ලු එතන පොරකාලා ඒ සද්ද බද්ද ඇති වෙනවා. එතකොට දැන් මේ ඇත්තෝ මේ හිතන්නේ නැති දේවල් මේවා. එතකොට බලන්න බණ කියන ස්වාමින්වහන්සේට හරියට ඒ සද්ද බද්ද ඇහෙනකොට ඒ සමාධිය ගොඩ නැගෙන්නේ නැහැ. එතකොට බණ අහන පිරිසට ඒ බාධාවල් පැමිණෙනවා. එතකොට දැන් බලන්න මේ දෙමව්පිය මේ චූටි චූටි දේවල් මේවා හිතන්නේ නැති දේවල්. ආරාමයකට වෙන්න පුළුවන්, පන්සලකට වෙන්න පුළුවන්, පින්කම් ගෙදරකට ඒ අනකොට මේ බල්ලා බැඳලා තියලා යන්න දැනගන්න ඕනි මේ දායක ඇත්තෝ. ගොඩාක් අවස්ථාවල ඕකවල සමහරලාට ඒ ගෙදර ඉන්න පූසා වෙන්න පුළුවන්. ගෙදර ඉන්නම බල්ලා වෙන්න පුළුවන්. ඌව බැඳලා තියලා වෙනද වගේ බල්ලට ඇවිල්ලා සෙල්ලම් කරන විදිහ නැහැ. ඌ අර කූඩුවේ ඉඳලා කෑ ගහනවා ඒ බණ ඉවර වෙනකම්. එතකොට ඒක මහා ගෝසාවක්. දැන් හුඟාතැන් වල මේ ඒ වගේ දේශනාවක් කරේ කරනකොට පටිගත කරනවා ඒ වගේ දේවල් කරනවා. එතකොට දැන් ඒවයි පවා එතකොට ඕවා පටිගත වෙනවා. ඉතින් අන්න ඒ වගේ මේ සුළු දේවල් නිසා පුදුමාකාර විදිහට මිනිස්සු මේ පින්කම් වලට බාධා කිරීම පවතිනවා. ඉතින් මේවා පොඩ්ඩක් මිනිස්සු කල්පනා කරන්න ඕනේ තැනකට යනකොට ඒ සුරසල් සත්තු ගෙනියන්න හොඳ නැහැ. ඒ සුරතලේ ගෙදර තියාගත්තට කමන්නේ. ගෙදර ඉන්න සුරතලා ඉන්නවනම් ඒ ගෙදර පින්කමක් කරන වෙලාවට ඌ වෙන ගෙදරක හරි ගැට ගහන්න. එහෙමනම් ඒ සද්දය ඇහෙන්නේ නැති තැනක ගැට ගහන්න. ඒ පූසෝ වෙන තැන්වල කොහේ හරි පැත්තකට කරලා තියන්න. ඒ ඇත්ත දැනගන්න ඕනි. දැන් ඕකෙන් ඇත්තටම මහා විපාකයක් සිද්ධ වෙනවා. ඒ සතාටත් එහෙම විපාකයක් සිද්ධ වෙනවා. ඒ වගේම ඒ ආරාමයකට පන්සලකට ඒ පින්කම් ගෙදරකට එකන් යනනම් කවුරු හරි බල්ලෙක් ඒ ගෙනියන මිනිසුන්ට පවා මහා විපාකයක් වෙනවා. මොකද අර බණ අහන, ඒ පිරිත් එක අහන, ඒ පූජාව තියෙන ඒ අයට මහා බාධාවක් වෙනවා ඒකෙන්. ඉතින් ඒක ගොඩක් මේ මිනිස්සු හිතන්නේ නැතුව කරගන්න විපාක තමයි මේ පින් කරගන්න ගිහිල්ලා. ඒදි ඒ වගේම තව දෙයක් මට කියන්න ඕනි, අර ඔය බෝධි පූජා එහෙම තියෙන වෙලාවට ඒ වගේ දැන් හුඟක් මේ පන්සල්වල ස්වාමින්වහන්සේලා ගොඩාක් වෙහෙස මහන්සි වෙලා ඔය මේ බෝමලු හොඳට අතු ගාලා ලස්සනට තියලා තිනවා. හවස එනවා ඔය ඒ දායකත්වෝ මේ පූජාවල් පවත්වන්න. දැන් ඒ ඇත්තෝ කරන දේ හොඳට ඒ මල් පහන් පූජ කරනවා, තෙල් දානවා. ඒ වෙලාවේ අර දරුවෝ අර පිට්ටනියකට දාන්න වාගේ අර බෝමලුවට තමයි දාන්නේ සෙල්ලම් කරන්න. අර ස්වාමින්වහන්සේලා හොඳට අතු ගාලා හොඳට පිරිසිදු කරලා ලස්සනට තියාගෙන ඉන්න බිම අර ළමයි වලවල් හරනවා, වැලි අරගෙන එහෙට මෙහෙට ගහ ගන්නවා. අර තියෙන ටිකක් නිකන් අර සත්තු දඟලපුවා වගේ වැඩපිළිවෙලා එතන කරනවා. එතකොට මේ සිය දහස් ගණනක් බෝධින් වහන්සේට වන්දනාමාන කරන තැන. එතකොට පූජාවල් පවත්වන තැන. ඉතින් මේ අම්මලාට තේරෙන්නේ නැහැ මේ දරුවන්ට මේ ක්‍රීඩා පිට්ටනියක් කරගන්න දීලා සද්ද නැතුව ඒ දෙමව්පියෝ තමන්ගේ පාඩුවේ වැඩේ කරගෙනවා. ඉතින් ඒකෙන් බලන්න මේ මොනතරම් අර දරුවන්ට අසාධාරණයක් වෙනවද? මොනතරම් විපාකයක් සිද්ධ වෙනවද? ඒ වගේම මොනතරම් சாපයක් වෙනවද? ඒ කියන්නේ සිය දහස් ගාණක් වන්දනාමාන කරන තැන ඒ දරුවා කියලා නැහැ. මේ නොදැනුවත්කමට කියලා පාපයක් සිද්ධ වෙන්නේ නැත්තේ නැහැ. ඒ නොදන්නාකම ඒක හේතුවක් නෙවෙයි. ඉතින් ඒ නිසා මේ දෙමව්පියෝ ගොඩාක් දැනගන්න ඕනි තැනකට එක ගියපුවාම තමන්ගේ දරුවා බලා ගන්න. ඒ වගේ දැන් අපි දැකලා තියෙනවා ගොඩක් ඒ කෙනෙකුට බලා ඒ දෙමව්පියන්ට පවා අකීකරු ළමයි ඉන්නවා.
ඉතින් ඒ ළමයි ඒ වගේ තැන්වලට ගෙනියන්න නැතුව ඉන්න ඕනේ. එහෙම ගෙනිච්චොත් අනිත් අයට කරදරයක් නැති වෙන්නේ දරුවා බලා ගන්න ඕනේ. ආන් ඒ විදිහේ දේවලුත් අපි දකිනවා ගොඩාක්. ඒ වගේම දෙමව්පියෝ විදිහට සෑම තැනකම ගියොත් ඒ බුද්ධිමත්ව බෞද්ධයෝ හැටියට බුද්ධිමත්ව හැසිරෙන්න, තමන්ගේ දරුවා තියාගන්න, තමන්ගේ සුරතලා තියාගන්න, ඒ විදිහට ඒගොල්ලන්ගෙන් අනිත් අයට බාධාවක් නොවන විදිහට, පවක් සිද්ධ නොවන විදිහට වැඩ ටික කරගෙන පින්දහම් කරගන්න ඒ වට පරිසරයේ ඒගොල්ලෝ හදාගන්න බුද්ධිමත් වෙන්න ඕනේ.